ආයුබෝවන් කියලා පිළිගන්නවා SL Night Power YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට ඔයාලා හැමෝම අද අපි කතා කරන්නේ YouTube සම්බන්ධව YouTube ගැන අපි මීට කලින් කතා කරා YouTube channel එකක් හදන්න කලින් දැනගන්න ඕනේ මොනවද ඒ වගේම YouTube channel එකක් හදන්නේ කොහොමද මෙන්න මේ වගේ දේවල් අද අපි කතා කරන්නේ YouTube channel එක වීඩියෝ අප්ලෝඩ් කරද්දී මෙන්න මේ වීඩියෝ එකට දාන ටැග් දේශියෙම නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා YouTube වීඩියෝ එකක් ගත්තාම ගොඩක්ම වැදගත් දෙයක් තමයි මෙන්න මේ ටැග් කියන්නේ එහෙම නැත්නම් #tag කියන්නේ ටැග් වර්ග දෙකක් තියෙනවා එකක් තමයි අපි description එකේ දාන #tag ඊට පස්සේ පල්ලෙහායින් තියෙනවා setting ඒකට දාන ටැග් ඒ ගැන අපි කතා කරමු ඉස්සරහට වීඩියෝ අප්ලෝඩ් කරන වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී මෙන්න මේකට අදාළ text ටික ලේසියෙන්ම නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා YouTube වීඩියෝ හදන එහෙම නැත්නම් YouTube channel එකක් කරන ගොඩක් අයට අමාරුම දෙයක් වෙලා තියෙන්නේ මෙන්න මේ hashtag එහෙම නැත්නම් YouTube tag හදාගන්න එක. අද අපි මෙන්න මේක ඔයාලට ලේසිම දෙයක් කරලා දෙනවා. දැන් අපි යමු අපේ වීඩියෝ එකට. මෙන්න මේ hashtag එහෙම නැත්නම් YouTube tag හරියටම හදාගන්නේ කොහොමද කියලා බලන්න. දැන් අපි යන්නේ අපේ පරිගණකයෙන් මෙන්න මේ වගේ YouTube tag හදාගන්න. ඔයාලට පේනවා ඇති. ඒ වගේම ඊට පල්ලෙයි මෙතන මේ tags කියලා වෙනම කොටුවක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේකටත් අදාළ tags ටික හදන විදිය තමයි අද අපි බලන්න යන්නේ. මුලින්ම මේකට ඔයාලට web browser එකක් ඕන වෙනවා. ඔයාලා ඔයාලගේ web browser එකක් මේ විදියට open කරගෙන rapid tags කියලා search කරන්න. එතකොට ඔයාලයි මෙන්න මේ වගේ තැනකට මෙතන උඩින්ම තියෙනවා YouTube tag generator and optimizer කියලා ඔප්ෂන් එකක්. ඔයාලා මෙන්න මේක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලා ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. දැන් මෙතන තියෙනවා enter your next YouTube video title to generate tags කියලා. මෙතනට ඔයාලා ගහන්න ඕනේ ඔයාලා හදන වීඩියෝවට අදාළ මාතෘකාව. එහෙම නැත්නම් ඒ වීඩියෝවේ කියවෙන දේවල් මෙන්න මේ වගේ දේවල් මෙතන ගහන්න. දැන් මම ටැග් හදාගන්න යන්නේ ඔයාලා මීට කලින් මගේ වීඩියෝ එකක් බැලුවා මතක ඇති Google Lens එකෙන් කරන වැඩ මෙන්න මේ වගේ වීඩියෝ එකක් බැලුවා මතක ඇති අන්න ඒකට අදාළ ටැග් ටික තමයි අපි දැන් මෙතනින් හදාගන්න යන්නේ මම මේ විදියට මුලින්ම Google Lens කියලා ටයිප් කරලා ඉවර වෙලා මෙන්න මේ එහා පැත්තේ තියෙන search button එක උඩ ක්ලික් කරන්න එතකොට මේ විදියට ටැග් ටිකක් අපිට ලැබෙනවා දැන් ඔයාලා මෙතන පල්ලෙහා ඉන්න තියෙන copy කියන එක උඩ ක්ලික් කරාම අපිට මෙන්න මේ ටැග් ටික ඔක්කොම copy වෙනවා ඊට පස්සේ අපි මෙතනින් අයින් වෙන්න ඕනේ දැන් මම මේ විදියට මෙතනින් අයින් වෙලා document කියන folder එකට ගිහිල්ලා අලුතෙන් text document එකක් open කරගන්නවා ඊට පස්සේ අපි මෙන්න මේ notepad file එකට අපි copy කරගත්ත දේවල් මේ විදියට control v ගහලා paste කරගන්න ඕනේ එහෙම නැත්නම් right click කරලත් මේක paste කරගන්න පුළුවන් හරි දැන් අපි ආයෙත් යන්නේ අපේ Chrome browser එකට. ඒ කියන්නේ අපි tag හදන තැනට. දැන් ඔයාලා ආයෙත් අපේ වීඩියෝ එකට අදාළ වෙන මාතෘකාවක්, ඒ කියන්නේ අපේ වීඩියෝ එකට අදාළ වෙන දෙයක් මෙතන ගහන්න. මම මේ විදියට how to use Google Lens කියලා ගහන්නම්. එතකොටත් මේ විදියට tag කිහිපයක් අපිට ආවා. දැන් මම මේකත් copy කරගන්නම්. ඊට පස්සේ අපි තවත් එකක් අහලා ගලමු. හරි. මේකත් මම copy කරගන්නවා. දැන් මම මේ වගේ මගේ වීඩියෝ එකේ කියවෙන වැදගත් දේවල් කීපයක් මෙතන ටයිප් කරලා මේ විදියට මේ ටැග් ටික කොපි කර ගන්නවා. දැන් මම මේ විදියට දෙතුන් පාරක්ම කොපි කරගෙන තියෙන්නේ. දැන් අපි මෙතන ඇවිල්ලා Windows key එකයි B අකුරයි එකවර ප්‍රෙස් කරාම මෙන්න මේ විදියට අපේ clipboard එක open වෙනවා. ඔයාලගේ පරිගණකයේ මේවා open කරගෙන නැත්නම් මීට කලින් මේ උඩ වැටෙන කාඩ් එකෙන් කියවෙන වීඩියෝ එකෙන් මම මෙන්න මේ දේවල් ගැන කතා කරලා තියෙනවා. ඔයාලට ඒකෙන් ගිහිල්ලා මෙන්න මේ ෂෝට් කට්ස් වගේ දේවල් බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන මෙන්න මේ අපි කොපි කරගත්ත ටැග් කීපෙම මේ විදියට මෙතන පේස්ට් කරගන්නවා. දැන් මම මේ විදියට අපි කොපි කරගත්ත ඔක්කොම ටික මෙතන පේස්ට් කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට පේන ඇති එකම ටැග් එක කීප පාරක්ම මේ විදියට ඇවිල්ලා තියෙනවා. ඒවා දැනට ඔයාලට ප්‍රශ්නයක් වුණත් ඉස්සරහට යද්දී මේ හැම ප්‍රශ්නයකටම උත්තර ඔයාලට ලැබෙයි. දැන් අපි යන් වීඩියෝ එකේ ඉස්සරහට ඊළඟට අපි යන්න ඕනේ අපේ YouTube එකට මෙතනට ගිහිල්ලා ඔයාලට පේන නැති උඩ තියෙනවා search කරන්න තැනක් දැන් ඔයාලා මෙතන search කරන්න ඕනේ
අපේ මාතෘකාවට ඒ කියන්නේ අපේ වීඩියෝ එකේ මාතෘකාවට අපේ වීඩියෝ එකෙන් කියවන දේට අදාළ දේවල් ටිකක් මෙතන ටයිප් කරන්න උදාහරණයක් විදියට මම මෙතන Google Lens කියලා ගහපුවාම මෙන්න මේ විදියට Google Lens කියලා සර්ච් වෙන දේවල් ටිකක් මෙතනට ඇවිල්ලා තියෙනවා දැන් අපි මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගමු මම මේ විදියට අපිට අදාළ ටිකේ විතරක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියා ගන්නවා ඊළඟට තව පාරක් මේ විදියට සර්ච් කරමු අපේ වීඩියෝ එකේ තියෙන දේවල් වෙන විදියකට මේ විදියට සර්ච් කරාමත් මෙන්න මේ වගේ ටිකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ටිකත් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියා ගන්නම් මේ වීඩියෝ එකට ගැළපෙන විදියට ඔයාලා සර්ච් කරන්න ඕනේ මොකද මේ වීඩියෝ එකට මෙහෙම සර්ච් කරන්න මේ වීඩියෝ එකට මෙහෙම සර්ච් කරන්න කියලා මට කියන්න බෑ ඔයාලා මෙතනදී සර්ච් කරන්න ඕන විදිය ඔයාලගේ වීඩියෝ එකෙන් වීඩියෝ එකට අනුව වෙනස් වෙනවා ඒක ඔයාලා හිතලා හොඳට හිතලා සර්ච් කරන්න දැන් මම මේ විදියට ස්ක්‍රීන්ෂොට් කිහිපයක් ගහගත්තා දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් වල තියෙන අපිට වැදගත් වෙන දේවල් මෙන්න මෙතන මෙතන කියන්නේ අපි අර කලින් ටැක්ටික කොපි කරගත්ත තැන ඔයාලා ගිහිල්ලා ටයිප් කරන්න ඕනේ ඒකින්දා අපි මෙතෙන් එනකම් අපේ ෆෝන් එකෙන් කරන්නේ කොහොමද කියලා බලලා ඉස්සරහට යමු මම නම් මෙතෙන් එනකම් පරිගණකේ යූස් කරන්නේම නැති තරම් මෙතෙන් එනකම් ෆෝන් එකෙන් කරලා ඉතුරු ටික තමයි මම පරිගණකෙන් කරන්නේ ඔයාලත් මෙහෙම කරලා බලන්න ඒක ඔයාලට ගොඩක් ලේසියි දැන් අපි මේක මෙහෙම්බම තියලා අපේ ෆෝන් එකට යම් අපේ ෆෝන් එකෙන් කරන්න තියෙන්නේ මොනවද කියලා බලන්න දැන් මම මේ විදියට මගේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ ඔයාලට කලින් වගේම අපේ Chrome browser එකට ගිහිල්ලා rapid tag කියලා සර්ච් කරලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා කලින් වගේම අපේ වීඩියෝ එකට අවශ්‍ය දේවල් ටයිප් කරලා කොපි කරගන්න පුළුවන් මේ කොපි කරගන්න දේවල් ඔයාලගේ තියෙන්නේ Samsung phone එකක් නම් Samsung Note කියන app එක ඇති එහෙම නැත්නම් මොකක්ම හරි මේක paste කරගන්න පුළුවන් app එකක් ඇති උදාහරණයක් විදියට තමයි මම Samsung Note කියන app එක ගත්තේ වෙන app වලට වඩා මෙන්න මේ Samsung Note ඒ වගේම MI Note, Xiaomi Phone වල තියෙන MI Note මෙන්න මේ වගේ Notepad app එකක් තියෙනවා නම් මේක ඔයාලට ගොඩක්ම ලේසියි. දැන් මම අතනින් කොපි කරගත්ත දේ මෙතෙන්ට ඇවිල්ලා මේ විදියට paste කරගන්නවා. ඒ විදියට අපිට පුළුවන් කලින් වගේම දෙතුන් පාරක් අර විදියට search කරලා ඒ දේවල් මෙතන කොපි කරගන්න. ඊට පස්සේ පරිගණකයෙන් කරා වගේම අපි යන්නේ YouTube app එකට. YouTube app එකෙත් ඔයාලගේ video එකට අවශ්‍ය දේ, ඒ කියන්නේ ඔයාලගේ video එකට අදාළ දේ කලින් වගේම අපිට මේ විදියට YouTube එකේ search කරන මාතෘකා කීපයක් පෙන්නනවා කලින් වගේම ඔයාලා මේ වගේ screenshot එකක් ගහ ගන්න මම මේ විදියට කීපයක්ම මේ විදියට type කරලා screenshot කීපයක් ගහ ගන්නවා දැන් අපි screenshot ඔක්කොම ගහගෙන තියෙන්නේ මෙතනින් තමයි අපේ පරිගණකයෙන් අපි hire වුනේ ඒ කියන්නේ අපි ගහගත්ත screenshot වලින් කියවෙන හැමදේම අපිට type කරන්න වෙනවා හැබැයි phone එකේදී මෙන්න මේ දේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේට කලින් මම වීඩියෝ එකේ කතා කරා ඒ කියන්නේ Google Lens ගැන කතා කරපු වීඩියෝ එකෙන් මම කතා කරා මෙන්න මේ වගේ ෆොටෝ වල තියෙන දේවල් ටයිප් කරන්නේ නැතුව කොපි පේස්ට් කරගන්නේ කොහොමද කියලා ඒක බලලා නැත්නම් ඔයාලා මේ උඩ වෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ බලලා එන්න එතකොට ඔයාලට මේ දේවල් කරගන්න එක තවත් ලේසි වෙයි මම දැන් මේ විදියට මගේ Google කියන ඇප් එකට යනවා Google කියන ඇප් එකට ගියාම මෙන්න මෙතන තියෙනවා උඩ අපේ ලෙන්ස් සලකුණ ඒ කියන්නේ කැමරාවක වගේ සලකුණ මෙන්න මේ සලකුණ උඩ ටච් කරාම මෙන්න මේ වගේ අපේ ගැලරියට එනවා මෙතනින් අපේ ස්ක්‍රීන්ෂොට් එක අපි තෝරලා දෙන්න ඕනේ මේ ස්ක්‍රීන්ෂොට් එක තෝරලා දීලා පල්ලෙහා තියෙන ටෙස්ට් කියන ටැබ් එකට යන්න ඒ ටැබ් එකට ගිහිල්ලා සිලෙක්ට් ඕල් කියන එක දීලා කොපි ටෙස්ට් කියන එක දෙන්න ඊට පස්සේ මේ විදියට අපි අපේ කලින් ටැග් ටික කොපි කරගත්ත තැනටම ඒ කියන්නේ අපේ Samsung Note කියන ඇප් එකට ඇවිල්ලා මේක මේ විදියට paste කරගන්නවා. දැන් ඔයාලට පේන නැති මෙතනත් මේ අමුතු සලකුණු වගේක් තියෙනවා. මේ ප්‍රශ්නත් ඉස්සරහට ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන්. දැන් මම මේ විදියට මං ගහගත්ත screenshot ඔක්කොගෙම අකුරු ටික මේ විදියට Google Lens එක භාවිත කරලා copy paste කරගන්නවා. දැන් මම මගේ screenshot වල තිබ්බ හැම දෙම මගේ මේ Samsung Note කියන එකට copy paste කරගෙන තියෙන්නේ දැන් අපිට කරන්න තියෙන්නේ තවත් ගොඩක්ම පොඩි වැඩක් ඒ තමයි මෙන්න මේ අපි අපේ දේවල් copy කරගත්ත එහෙම නැත්නම් අපේ tag ටික තියාගත්ත Samsung Note ෆයිල් එක අපේ පරිගණකයට Bluetooth කරන්න ඕනේ ඒකට ඔයාලා මෙන්න මෙතන උඩ තියෙන 33 උඩ ටච් කරන්න එතකොට එයි මෙන්න මේ වගේ තැනක් පල්ලෙහායිම තියෙනවා අපේ ෂෙයා සලකුණ වලට පේන වැඩි මේක ඇප් එකෙන් ඇප් එකට වෙනස් වෙන්න පුළුවන් මේක ෂෙයා කරන විදිය කොහොම නමුත් හැම ඇප් එකකම මෙන්න මේ අපි කොපි කරගත්ත එහෙම නැත්නම් අපි හදාගත් නෝට් ෆයිල් එක
Bluetooth කරගන්න එහෙම නැත්නම් ෂෙයා කරගන්න පහසුකම් තියෙනවා කොහොම හරි ඔයාලා මේක ඔයාලගේ පරිගණකයට Bluetooth කරගන්න තමයි ඕනේ මෙතනින් පස්සේ අපිට ෆෝන් එක ඕන වෙන්නෙම නැහැ මෙතනින් පස්සේ තියෙන්නේ හැම වැඩක්ම අපේ පරිගණකයෙන් දැන් මං යන්නේ මගේ පරිගණකයට හරි දැන් ඔයාලට පේනවා ඇති අපි අපේ ෆෝන් එකෙන් Bluetooth කරගත්ත අපේ YouTube ටැග් තිබ්බ නෝට් ෆයිල් එක මේ විදියට මගේ පරිගණකයට Bluetooth වෙලා තියෙනවා මං දැන් මේකත් ඩොකියුමන්ට් කියන ෆෝල්ඩර් එකටම දා ගන්නවා මේ විදියට ඩොකියුමන්ට් කියන ෆෝල්ඩර් එකට ගියාම ඔයාලට පේනවා ඇති අපි Bluetooth කරගත්ත ෆයිල් එක මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙනවා දැන් ඔයාලා මෙන්න මේක ඕපන් කරගන්න ඕනේ මේක ඕපන් කරගත්තාම එන්නේ මෙන්න මේ වගේ තැනක් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ටික ඔක්කොම සිලෙක්ට් ඕල් කරගන්න මේක එකවර සිලෙක්ට් ඕල් කරගන්නේ කොහොමද කන්ට්‍රෝල් කී එකයි A කී එකයි ඒ කියන්නේ කන්ට්‍රෝල් ප්ලස් A මෙන්න මේ ගැඹුර ගම මේ විදියට මේ ෆයිල් එකේ තියෙන හැමදේම හැම අකුරක්ම සිලෙක්ට් වෙනවා මේ විදියට ඔයාලා මේක සිලෙක්ට් කරගෙන කන්ට්‍රෝල් C ගහලා මේ හැමදේම කොපි කරගන්න ඕනේ ඊට පස්සේ අපි ආයෙත් යන්නේ අපේ පරිගණකයෙන් අර ටැග් කොපි කරගත්ත අපේ නෝට් පෑඩ් ෆයිල් එකට ඔයාලා මෙන්න මේකට ගිහිල්ලා මේ විදියට මේ හැමදේම ඒ කියන්නේ අපි කොපි කරගත්ත හැමදේම මෙතන පේස්ට් කරගන්න ඕනේ ඒකට ඔයාලට පුළුවන් කන්ට්‍රෝල් එකයි V එකයි ගහලා මේක ලේසියෙන්ම පේස්ට් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ ටැග් වලට අමතරව එක එක සලකුණු අකුරු වගේ දේවල් වැදිලා තියෙනවා. උදාහරණයක් විදියට මෙතන බිඳුව සමාන K අකුර මෙන්න මේ වගේ දේවල් ඔයාලා දැන් මෙතනින් ඩිලීට් කරගන්න ඕනේ. ඒකට ඔයාලට පුළුවන් Shift key එකයි arrow keys ඒ වගේම delete key එක භාවිතා කරලා මේක ලේසියෙන්ම ඩිලීට් කරගන්න ඔයාලට පුළුවන්. මම මේ විදියට දැන් මේ හැම එකක්ම ඒ කියන්නේ මේ අදාළ නැති අනවශ්‍ය හැම සලකුණක්ම මෙතනින් මේ විදියට ඩිලීට් කරගන්නවා. දැන් අපි අපේ notepad ෆයිල් එකේ තියෙන අනවශ්‍ය සලකුණු අකුරු ඉවත් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ එක පොලිමර තියෙනවා පොඩ්ඩක් හදාගන්න. දැන් ඔයාලට පේනවා ඇති අපි අර රැපිඩ් ටැග් කියන එකෙන් කොපි කරගත්ත දේවල් මේ විදියට එක පොලිමරට හැදිලා තියෙනවා. හැබැයි මේකේ ටැග් එකකින් ටැග් එකක් වෙන් කරන්න පොඩි කමාවක් දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ හැම කමාවකම වම් අත පැත්තෙන් මේ විදියට මවුස් කර්සර් එක තියලා එන්ට් එක ගහන්න. එතකොට මේ විදියට අපේ notepad ෆයිල් එකේ කෙළවරට කමා වෙන විදියට මේ විදියට පල්ලයට පල්ලයට මේ ටැග් ටික හැදීගෙන යනවා. මේකත් ඔයාලට මවුස් එක සහ එන්ටර් බටන් එක භාවිත කරලා ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති දැන් මම මේ ඔක්කොම මවුස් කර්සර් එක සහ එන්ටර් කී එක භාවිත කරලා පාලට පාලට හදාගෙන යනවා. මේක ඔයාලට මුලින්ම නම් ටිකක් අමාරු වෙයි. හැබැයි මේක පුරුදු වුණාට පස්සේ ඔයාලට ගොඩක්ම ලේසි වෙයි. දැන් මම මේ විදියට අපි කොපි කරගත්ත ටැග් ඔක්කොම පල්ලයට පල්ලයට හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ කමාව මුලට එන විදියට හදාගෙන තියෙන්නේ. හැබැයි අපි අර Google Lens එක භාවිත කරලා ඒ කොපි කරගත්ත ටැග් වල මෙන්න මේ කමාව නැහැ. ඒ වගේම මෙන්න මේ ටැග් පටන් ගන්න තැන් වල මුල්ම ටැග් එකෙත් කමාවක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ මුලට කමාවක් නැති ටැග් වල මුලට මේ විදියට කමාවක් දාන්න ඕනේ. ඔයාලා හොඳට බලලා අනිවාර්යයෙන්ම හැම ටැග් එකක් ඉස්සරහටම මේ විදියට කමාවක් දාගෙන යන්න. මේකත් ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් arrow keys සහ කමාව තියෙන බටන් එක යූස් කරලා. දැන් මම මේ විදියට මගේ හැම ටැග් එකක් ඉස්සරහටම කමාවක් දාගෙන තියෙන්නේ. ඊළඟට අපි කලින් වගේම control A ගහලා මෙන්න මේ ඔක්කොම ටික select කරගන්න ඕනේ. ඊට පස්සේ control X ගහලා මේ ඔක්කොම ටික අපි cut කරගන්න ඕනේ. දැන් අපි මේ ටැග් ටික ඔක්කොම cut කරගෙන තියෙන්නේ. මේක cut කරගත්තාම පස්සේ ඔයාලට පේනවා ඇති අපේ notepad ෆයිල් එකෙන් මේ ටැග් ටික ඔක්කොම නැති වුණා. ඊට පස්සේ අපි අපේ word open කරගන්න ඕනේ. මේ විදියට මම මගේ word open කරගන්නවා. මේක open කරගෙන අපි මෙන්න මෙතනද අපි අර cut කරගත්ත ටැග් ටික ඔක්කොම paste කරන්න ඕනේ. ඒකට ඔයාලට පුළුවන් control v use කරන්න. මෙතනදී ඔයාලගේ පරිගණකයේ තියෙන office track එකක් නම් මේකේ option වැඩ කරන්නේ නැත්නම් ඒ කියන්නේ සමාන track වල තියෙනවා සමහර option වැඩ කරන්නේ නැහැ. අන්නේ ඒ වගේ එකක් නම් ඔයාලගේ word මෙන්න මෙතනින් ඉස්සරහට ඔයාලට මේක කරන්න බෑ. මොකද මේකට අපිට word වල තියෙන option ටික ඕන වෙනවා. මෙතනින් ඉස්සරහට යන්න ඔයාලට පුළුවන් දැන් උඩ වැටෙන card එකෙන් ගිහිල්ලා original office ඔයාලගේ පරිගණකයට pre install කරගන්න. ඒ වීඩියෝ එක බලලා
ඔයාලාගේ පරිගණකයට ඔෆිස් එහෙම නැත්නම් වර්ඩ් ඉන්ස්ටෝල් කරගෙන මෙතන එන්න. දැන් මම මේ විදියට මගේ ටැක්ටික ඔක්කොම මෙතන පේස්ට් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් අපි කන්ට්‍රෝල් A ගහලා මේ ටික ඔක්කොම සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන උඩම තියෙනවා A සහ Z අකුර එක්ක පල්ලෙහාට පොඩි ඊතලයක් ගහපු ලාංඡනයක්. ඔයා මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මෙන්න මේ වගේ තැනක් එයි. ඔයාලා ඔයාලගේ පරිගණකයේ සෙටින්ග්ස් මෙන්න මේ විදිහට තියාගෙන, ඒ කියන්නේ ස්ටෝර්ඩ් බයි කියන එකේ පැරග්‍රාෆ් කියලා, ඊට පස්සේ ටයිප් කියන එකේ ටෙස්ට් කියලා, ඊට පස්සේ ඇසෙන්ඩින් කියලා, ඊට පස්සේ පල්ලෙයි my list has කියන එකෙන් no header row කියන එකක් තෝරලා දීලා ඕකේ කියන එක දෙන්න. එතකොට මේ විදිහට අපේ ටැක්ටික ඉංග්‍රීසි හොඩි අකුරු පිළිවෙලට හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පුළුවන් අපි කලින් කතා කරපු ප්‍රශ්න කීපයක්ම විසඳගන්න. පළවෙනි එක තමයි අපේ ටැග් අතර තිබ්බ හිස් අවකාශ මේ විදියට උඩටම ගිහිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ ටැග් පටන් ගන්න උඩම තැනට කර්සර් එක අරන් ගිහිල්ලා බැක් ස්පේස් කී එක ප්‍රෙස් කරලා මෙන්න මේ හිස් තැන් ටික ඔක්කොම අයින් කරලා දාන්න. එතකොට අපේ ටැග් ටික ගිහිල්ලා පළවෙනි පිටුවේ උඩින්ම නවතිනවා. අපිට තිබ්බ දෙවෙනි ප්‍රශ්නේ තමයි එකම ටැග් එක කීප පාරක්ම අපිට ලැබිලා තියෙන එක. ඒකටත් මෙතනින් විසඳුම අපිට තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ විදියට අකුරු පිළිවෙලට මේක හදලා තිබ්බාම එකම ටැග් එක එකම තැනට ඇවිල්ලා තියෙන්නේ. උදාහරණයක් විදියට මෙතන Como user Google lens කියන එක තුන් පාරක් තියෙනවා. ඒ තුන් පාරම එකම තැනක තියෙන්නේ. අපිට හොය හොය මේක තියෙනවද නැද්ද කියලා ෂුවර් එකක් නැතුව ඩිලීට් කරන්න ඕනේ නැහැ. මෙතනින් එකක් තියලා අනිත් දෙක ඩිලීට් කරලා දාන්න පුළුවන් ලේසියෙන්ම. මේ විදියට ඔයාලා පල්ලෙහාට යද්දී මේ වගේ ගොඩක් අහුවෙයි. මෙන්න මේ වගේ ටැග් වලින් ඔයාලා එක ටැග් එකක් විතරක් ඉතුරු කරලා අනිත් ටැග් ටික මේ විදියට ඩිලීට් කරලා දාන්න. මම දැන් මේ විදියට පල්ලෙහාට මේක කරගෙන යනවා. මෙහෙම යද්දී සමහර තැන් වල අපිට අහුවෙයි මෙන්න මේ වගේ Google Lens how to use Tamil කියලා. හැබැයි අපි මේක කරන්නේ සිංහලෙන්. ඒකින්ද ඔයාලට පුළුවන් මෙතන Tamil කියන එක අයින් කරලා මේ විදියට සිංහල කියලා දාගන්න. ඒ විදියට ඔයාලට පුළුවන් මේක අපිට අදාළ නැති දේවල් ඩිලීට් කරගෙන යන්න. ඒ වගේම අපිට වෙනස් වෙන්න ඕන දේවල් වෙනස් කරගෙන පල්ලෙහාට යන්න. මේකෙදි තවත් වැදගත් දෙයක් තමයි අපේ මේ ටැග් අතර වෙන කිසිම සලකුණක් තියෙන්න බෑ. උදාහරණයක් විදියට අපේ මේ ටැග් එකක් අතර උඩුකොමා කමා නැවතීමේ ලකුණ සමාන ලකුණ එකතු කිරීම වරහන් මේ වගේ කිසිම සලකුණක් තියෙන්න බෑ. අපේ මේ ටැග් වල තියෙන්න ඕනේ අපේ අකුරු ටික විතරයි. වෙන කිසිම සලකුණක් මෙන්න මේ ටැග් අතර තියෙන්න බෑ. මම මේ කියන්නේ මේ ටැග් එක මුලට මන් දාගන්න කිව්ව කමාව ගැන නෙමෙයි, මේ ටැග් එක මැද්දේ වෙන කිසිම මේ වගේ සලකුණක් තියෙන්න බෑ කියලා. එහෙම වුණොත් අපේ ටැග් එක හරියට හැදෙන්නේ නෑ. මම ඒක ඔයාලට ඉස්සරහට කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට පෙනෙයි මේ විදියට ටැග් හැදෙන්නේ නෑ කියන්නේ ඇයි කියලා. මම දැන් මේ විදියට මේ ටික කරගෙන පල්ලෙහාටම යනවා. දැන් මම යටටම ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මම මේ විදියට මගේ ටැග් ටික ඔක්කොම පළවෙනි වටේට සර්ච් කරලා ඉවරයි. ඒ කියන්නේ අඩුපාඩු දෙක තුන තියෙනවා අයින් කරලා අනවශ්‍ය දේවල් වෙනස් කරලා එඩිට් වෙන්න ඕන දේවල් එඩිට් කරලා අපේ ටැග් ටික හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති අපි පටන් ගද්දී මේකේ පිටු 10ක් තිබ්බා. ඒ දැන් තියෙන්නේ පිටු 4යි. පිටු 6ක්ම වැඩ කර නැතිව තමයි තිබිලා තියෙන්නේ. හරි. දැන් අපි ආයෙත් කලින් වගේම මේ ටික ඔක්කොම සිලෙක්ට් කරගෙන කලින් කරා වගේම ඉංග්‍රීසි හොඩි අකුරු පිළිවෙලට හදාගමු. මොකද අපිට මේක ආයෙත් හදන්න වෙනවා. අපි මේ මැද්දෙන් දෙමළ තිබ්බ තැන් වලට සිංහල දැම්මා. ඒ වගේ විවිධ වෙනස්කම් කරා මේ ටැග් වලට. ඒකින්ද ආයෙත් එක වගේ දෙකක් තියෙන පොඩි ඉඩකඩක් තියෙනවා. ඒකින්ද ආයෙත් අපි මේක මේ විදිහට පිළිවෙලට හදාගමු. මොකද අපිට අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න පුළුවන් පොයින්ට් 1000ක් විතරයි. ඒකෙදි එකම ටැග් එක දෙතුන් පාරක් තිබ්බ කියන්නේ ඒක අපිට සෑහෙන අවාසියක්. හරි. දැන් මම දෙවනි පාරකට මේ විදිහට මේක සර්ච් කරගෙන යනවා. මේ විදිහට සර්ච් කරන් ගිහිල්ලා මම දෙවනි පාරක් මේකේ දෙක තුන තියෙනවා නම් ඒ දේවල් ඩිලීට් කරගත්තා. ඊට පස්සේ අපි ආයෙත් මේකේ කන්ට්‍රෝල් A ගහලා මේ ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ කන්ට්‍රෝල් C ගහලා මේ ඔක්කොම ටික කොපි කරගන්න. දැන් අපි යන්නේ අපේ නෝට්පෑඩ් ෆයිල් එකට. ඒකට ගිහිල්ලා අපි මෙන්න මේ ටික පේස්ට් කරගන්න ඕනේ. ඒකට ඔයාලට කන්ට්‍රෝල් V යූස් කරන්න පුළුවන්. මම මේ විදිහට මේක හොයාගන්න ලේසි වෙන්න මෙතන ටැග් 2 කියලා මාතෘකාවක් ගාලම ඒකට පල්ලෙයි මේ ටික පේස්ට් කරගන්නම්. හරි. දැන් අපි ආයෙත් යන්නේ අපේ වර්ඩ් එකට. මේකට ගියාම අපිට දැන් තියෙන්නේ අවසන් මාදීරය.
දැන් ඔයාලට පුළුවන් මේ ටික හෑෂ්ටැග් කරගන්න. කොහොමද අපි ඒක කරන්නේ? දැන් අපි බලමු මේක කරන විදිය. ඔයාලට පේනවා ඇති අපේ Word ෆයිල් එකේ Home ටැබ් එක යටතේ දකුණු අත පැත්තේ කෙළවරෙන්න තියෙනවා Replace කියලා ඔප්ෂන් එකක්. ඔයාලා මෙන්න මේ Replace කියන එකට යන්න. ඒකට ගිහිල්ලා Find What කියන තැන ඔයාලා හිස් තැනක් දාන්න. ඒ කියන්නේ Space එක එකපාරක් ඔබන්න. ඊට පස්සේ Replace with කියන තැන ඔයාලා මේ විදිහට අත් යට ඉර වගේ එක ගහන්න. ඒකට කියන නම නම් මතක නැහැ. කොහමරි ඔයාලා මෙන්න මේ මැද්දෙන් වැදෙන ඉර නෙමේ පල්ලෙහාට වෙන්න තියෙන ඉර. ඒක තියෙන්නේ අපේ කීබෝඩ් එකේ උඩ තියෙන නම්බර් පොලිමේ බින්දුවට එහා පැත්තෙන් Shift එකත් එක්ක ගැහුවම තමයි මේක වැදෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා පල්ලෙහායින් තියෙන Replace All කියන එක දෙන්න. එතකොට ඔයාලට පේනවා ඇති අපේ හැම හිස් තැනකම මේ විදිහට අර ඉර වැදිලා තියෙනවා. දැන් ඔයාලට ඉතුරු ටික තේරෙනවා ඇති. ඊළඟට අපි මෙතන Find What කියන තැන අපේ කමාව ගහන්න ඕනේ. ඊට පස්සේ Replace With කියන තැන අපේ hash අකුර ගහන්න ඕනේ. ඊට පස්සේ Replace All දෙන්න. ඔයාලට පේනවා ඇති අපේ මේ ටැග් ඔක්කොම ලේසියෙන්ම hashtag බවට පරිවර්තනය වුණා. දැන් ඔයාලා මේ ටිකත් කොපි කරගෙන එහෙම නැත්නම් මේ ටිකත් කට් කරගෙන අපේ notepad ෆයිල් එකට paste කරන්න. දැන් ඔයාලට පේනවා ඇති අපේ ටැග් දෙවර්ගයේම හදාගෙන ඉවරයි. අපි මුලින්ම හදාගත්තේ hashtag නෙමෙයි. ඒක අර වීඩියෝ එකට .500 යට දෙය දාන ටැග්. අපි දෙවණියට හදාගත්තේ hashtag. ටයිප් කරන්න දෙයක් නැහැ. වචනයක් ගානේ හොය හොය. මේ ඉරි කෑලි ගන්න දෙයක් නැහැ. වෝලිමක් ගානේ හොය හොය. hash ලකුණු ගහන්න ඕනේ නැහැ. ලේසියෙන්ම ටැග් ටික පටගාලා හදාගෙන ඉවර කරා. වීඩියෝ එක දික් වුණාට මේක කරත් ඔයාලට මේක කරන්න පුරුදු නම් ඔයාලට ලේසියෙන්ම විනාඩි 5කින් විතර මෙන්න මේ ටැග් ටික හදාගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මෙච්චර කල් ඔයාලා අමාරුවෙන් හදාගත්ත YouTube ටැග් එහෙම නැත්නම් hashtag ලේසියෙන්ම සරලවම හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම Google Lens, Word, Notepad, YouTube Rapid Tag මේ වගේ අධ්‍යයන කීපයකින් අපිට පුළුවන් ගොඩක්ම සාර්ථකව නිවැරදිව අපේ වීඩියෝ වලට YouTube tag එහෙම නැත්නම් hashtag හදාගන්න. මේ වීඩියෝ එක YouTube channel එකක් කරන ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට අපිට යොමු කරන්න. ඒ වගේම තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ බලන්න ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඊට අපිට තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම channel එකේ about එකට ඔයාලට ගිහිල්ලා පුළුවන් අපේ Facebook සහ Instagram page follow කරන්නත්, Telegram සහ WhatsApp group සමග සම්බන්ධ වෙන්නත්, Telegram සහ WhatsApp පොත්සේ මා සමග direct සම්බන්ධ වෙන්නත් ඔයාලට පුළුවන්. තවත් අලුත්ම වටිනම වීඩියෝ එකකින් අපි එනකම් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලලා නැත්තම් මේ වීඩියෝ ටිකත් ඔයාලා බලන්න.